ඊය දවස මහත්තෙක් මාව මුණගැහිල කියනවා. සාමින්වහන්ස මගේ ගෙදර කෝටි ගානක් වැය කරලා හදපු ගෙදර ගිනි ගත්තා කියලා. මංකිවා මහත්තයෝ, ගිනි ගත්තනං කෙනෙකුට ගිනි තියන්න හිත සකස් වුනානං ඒක හේතුඵල ධර්මයක් මයි මහත්ත. මං මේ ධර්මයයි දේශනා කරන්න. බුදුරජාන් වහන්සේගේ ධර්මය කවුරුත් මේවට ගැටෙන්න අවශ්‍ය නැහැ. ගැටෙනවනං මං බොහොම කරුණාවෙන් කියනවා, සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මොහොතක් මෛත්‍රී වඩලා ආයිමත් මේ ධර්මය ශ්‍රවණය කරන්න කියන එක. මං ඒ මහත්තයා කියනවා, කෝටි ගානක් වියදම් කරලා මං හැදුවා වූගේ මගේ ඇස් ඉදිරිපිටම ගිනි තියලා විනාශ කළා කියලා. ඇයි එහෙම වුනේ කියලා මගෙන් අහනවා. මං කිව්වා, මහත්තයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලේ ආනිසංස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල භාවයේ ආනිසංස. සීලේ ආනිසංසයක් තමයි ජනප්‍රිය භාවය. සීලේ ආනිසංසයක් තමයි භවභෝග සම්පත් ආරක්ෂා වීම. එහෙනම් දුස්සීල භාවයේ ආනිසංසය මොකද්ද? ජනප්‍රිය භාවය දුර්වල වෙලා යනවා. දුස්සීල භාවයේ ඊළඟ ආනිසංසය තමයි භවභෝග සම්පත් Taman පෙනිපෙනී දැක දැක විනාශ වෙනවා. පින්වතුනි, හේතුවක් තියෙනවා. හේතුවක් තියෙනවා. හෙට දවසේ මගේ මට පන්සලක් නැහැ. මට පන්සලක් තිබිලා මගේ පන්සල ගිනි තිබ්බත් කවුරු හරි, පින්වතුනි, ඒකට හේතුවක් තියෙනවා. මං සංසාරේ කාගේ හරි පන්සලක් ගිනි තියලා තියෙනවා පින්වතුනි. මම මේ කාරණේ කියද්දී මේ මහත්තයා බොහොම පැහැදිලිව මට කිව්වා, ස්වාමින්වහන්ස මම මේ ජීවිතේ කාගේවත් ගෙවල් ගිනි තියලා නැහැ. මං කෙනෙකුගේ දේපලක් විනාශ කළා නැහැ. එහෙනම් ඇයි මගේ දේපල විනාශුනේ කියලා මං කිව්වා, මහත්තයෝ දැස් දෙක පියාගන්න. අතීත පටිච්ච සමුප්පන්න ලෝකයේ දෙස බලන්න. මහත්තයෝ, මහත්තයා යුද්ධ කරපු වෙලාවේ, මහත්තයා ගහගත්ත වෙලාවේ, රණ්ඩුන ගෙරාවේ මරාගත්ත වෙලාවේ, අරගල කරගත්ත වෙලාවේ, සාරා සංක කල්ප ලක්ෂ ගානක් පින්වතුනි අපි දිව්‍යතලවලදීත් මරා ගන්නවා. සුරාසුර යුද්ධ වෙලාවේ දෙවියොලුත් මරා ගන්නවා. ඒ කියන්නේ දිව්‍යතලවලත් හිටියත් යුද්ධේ නවතින්නේ අපි කරපු. මං කිව්වා, මහත්තයෝ මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආපු ගමනේදී යුදමය හේතුන් නිසා, අරගලකාරී හේතුන් නිසා ඔබෙන් ගලා ගිය රුධිරය මහ සාගරයට වැඩි. මහත්තයෝ, මහත්තයා කොහොමද කියන්නේ මහත්තයා කාගේවත් ගෙයක් ගිනි තිබ්බේ නැහැ කියලා? ඒ මහත්තයාට උත්තරයක් තිබ්බේ නැහැ පින්වතුනි. ඒ නිසා ළඟ බලන්න එපා, දුර බලන්න. ළඟ බලන්න එපා, දුර බලන්න. ඔබ ළඟ බැලුවොත් පින්වතුනි ඔබට අනාගතේ ගොඩනගා ගන්න වෙන්නේ නැහැ නිවැරදිව. ඒක තේරුම් ගන්න. ඔබ ළඟ බැලුවොත් ඔබ කාට හරි ඇඟිල්ල දික් කරනවා. ඔබ කාට හරි චෝදනා කරනවා ඔබලා නිසායි මගේ ගිනි ගත්තේ කියලා. පින්වතුනි ළඟ බලන්න එපා, දුර බලන්න. දුර බලද්දී ඔබට පේනවා මහසාගරයේ ජලයට වඩා ඔබ රුධිරය හලලා තියෙනවා. පින්වතුනි සතන් බිම්වල අනුන්ව විනාශය කරන්න, අනුන්ගෙන් ජය උදුර ගන්න ඒසා සටන් කරපු අතීතයක් අපේ පිටිපස්සේ තියෙනවා. ඒ නිසා සමාජයේ කොතන යමක් වුණත් පින්වතුනි වරදක් නෑ ඔබ දකින්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දී අර එක බිසවක් ඇතුළු 500ක් තමන්ගේ පිරිවර කාන්තාවන් අර රජ මැදුරට දාලා ගිනි තියනවා පින්වතුනි. රජ මැදුරට දාලා ගිනි තිබ්බා. ඒ ගිනි තියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේට ඒ සිද්ධිය සැලකරද්දී ආනන්ද සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, ආනන්ද ඒගොල්ල සංසාරේ කළා වූ වරදක් ඒගොල්ලන්ට විපාක දුන්නා කියලා. ඒ නිසා නිරේතුරුවම ඔබ දකින්න පින්වතුනි මේ සමාජය තුළ සිද්ධ වෙන මේ විනාශයන් දෙස ළඟ බලන්න එපා පින්වතුනි. හැම වෙලාවම දුර බලන්න. ඔබ මේ වෙලාවේ මේ ජීවිතයේ ඔබ කෙනෙක්ගේ ගෙදරක් ගිනි නොතිබ්බා වෙන්න පුළුවන්. කෙනෙක්ගේ දේපලක් සොරකම් නොකළා වෙන්න පුළුවන්. ඒක පුංචි කෙටි තැනක් පින්වතුනි අපේ භව ගමනේ. ඊට වඩා සාරා සංක කල්ප ලක්ෂ ගමනක් ඈතක් අපේ ජීවිතවල තියෙනවා පටිච්ච සමුප්පන්න. ඒ ඈත ජීවිතයේ තිය දෙස සිහිනුවණින් දකින්න. එවිට ඔබ තේරෙයි ඔබේ කෝටි ගානක් වටින දේපල ගිනි ගත්තත් එක ඇඟිල්ලක් ඔබ කාට හරි දික් කළොත් ඇඟිලි හතරක් ඔබට දික් වෙනවායි කියන කාරණය ඔබ තේරුම් ගන්න ඕනේ පින්වතුනි.